අද ඔයාලට අරගෙන ආවේ රසම රස බත් එකකුයි රසම රස ලෙමන් චිකන් එකකුයි මේක ලොකු දුවල පුතාලටත් හදන්න පුළුවන් අපේ ගෙදර පුතා තමයි හුඟක් වෙලාවට හදන්නේ බැඩට ගිහිල්ලා මහන්සියෙන් ගෙදර එන ගෘහණියට ලේසියෙන්ම ඉක්මනින්ම හදාගන්න පුළුවන් රස බත් එකක් සහ චිකන් එකක් තමයි අද අරගෙන ආවේ चिकन हदन कलिंगल मुलिम करा हाल सोदल इन साल खराबी कुरंत पोत करलाव तेल मेस हितर एकर कुत्कन तीन इट पे ए अतरे अभी लेमन चिकन हदागी ए सदनवे कटुने कुकुल मस मेतन दी ग्राम हारसिया तम मम को हेडेट कपल गे एट लून टिकेम गम्मी स्कूल टिकक तेकतुकटम गसाग बितरे को तेकतुकान कोन पीटी मेस हि हतर को तेकतुकल हों दवटगा දැන් ඉඩ ඇති භාජනයක් ලිපේ තියලා ඔලිව් තෙල් මේස හැඳි තුනක් විතර එකතු කරලා ඒ මත චිකන් ටික අතුරලා තෙලෙන් බැදගන්න. ගැඹුරු තෙලේ නෙවෙයි තෙල් ටිකක් දාලා මේ විදියට දෙපැත්ත හරවලා බැදගන්න. චිකන් ටික බැදෙන අතරේ ඕගොල්ලෝ දේවල් ටිකක් ලෑස්ති කරගන්න ඕන. ඒ දේවල් මම එකතු කරනකොට කියන්න. ඔයාලා මතක ඇතුව කලින් ලෑස්ති කරලා තියාගන්න. මෙන්න මේ වගේ චිකන් ටික බැදුනට පස්සේ පිඟානක් මතට අයින් කරන්න. ඊට පස්සේ ආයෙමත් ඔලිව් තෙල් මේසෙන්දි දෙකක් විතර pan එකට එකතු කරලා පුංචියට කපාක සුදු ලුණු බික් දෙකක් එකතු කරන්න. එය තෙලෙන් ටිකක් බැදෙන්න අරින්න. සුදු ලුණු ටික බැදුනට පස්සේ वेजिटेबल स्टॉक खारी चिकन स्टॉक खारी कोप इकहमारितर एकतुकट वेजिटेबल स्टॉक हदागन विद्य तवसक मम अरगे नम ईट पसट लेमन युष कोप काल को तेकतुकान एवागेम लेमन पुत देख को तेकतुकान දැන් මෙයට උණු වතුර ටිකක දිය කරග කෝන් පිටි තේ හැඳි දෙකක් එකතු කරන්න. එයාලා කැමති නම් ඕගොල්ලොන්ට චිකන් ස්ටොක් හරි වෙජිටබල් ස්ටොක් හරි වෙනුවට සුප් කැට දිය කරලා ගන්නත් පුළුවන්. එනට සුප් කැට එකතු කරන්න හොඳ නෑනේ. ඒක නිසා වෙජිටබල් ස්ටොක් ගෙදර හදලා ගන්න. දැන් අපේ සෝස් එක තික් වීගෙන ඇවිල්ලා මේක තමයි අපි ලෙමන් චිකන් එකට හදන සෝස් එක. දැන් ඒ අපි හැදුවේ සෝස් එක. මෙන්න මේ වගේ සෝස් එක ඝන වීගෙන එද්දි අපි පිඟානට අයින් කරගත් චිකන් ටිකත් එකතු කරන්න. ඊට පස්සේ පුළුවන් ඕගොල්ලොන්ට රස බලන්න. මොකද අපි වෙජිටබල් ස්ටොක් හදද්දි ලුණු එකතු කරානේ. ඒ වගේම චිකන් ටිකටත් ලුණු එකතු කරා. एक निशा लूनु वेडी वेई लूनु रस बलल एकतु करान्ना दें मेवेला विदी आपी एकतु करपु लेमन लेल हेमनत्तां पोत्त ए देखा आईं करान्ना मट गम्मिरिस रस टिकाक मदी वागे मामा उन्न टिकाक एकतु करा ඔයාලත් බලලා ඔයාලගේ රසානුව එකතු කරන්න. දැන් මෙයට සීනි තේ හැඳි දෙකකුත් එකතු කරන්න ඕන. සීනිත් එකතු කරලා මද ගින්දරේ ටික වෙලාවක් තියන්න. දැන් ඔන්න ඒ අතරේ අපේ බත් එකත් හරි. අපිට තියෙන්නේ ඉක්මනට රස බලන්න බත් එක හදාගන්න විතරයි. දැන් ඔන්න බත් එකත් ඉදිලා
ඔයාලා බාස්මතී හාල හදද්දී කොයි වෙලාවකවත් වතුර පෙරන්න එපා. වතුර පෙරනවා කියන්නේ හොඳ ටික හොදලා අරිනවා කියන එකනේ. මේ වගේ මල් වගේ බාස්මතී හාල හැදෙන්න නම් මැද ඇඟිල්ලේ පළමු පුරුක තියෙනවනේ. ඒකට චුට්ටක් අඩුවෙන් වතුර තියන්න. මගේ cooking meat simple පහසුයි රසයි Facebook page එකත් එක්ක එකතු වෙලා ඉන්න අය නම් ඒ ගැන දන්නවා. 2015 ඉඳලම මම ඒ විස්තර page එකේ ලියලා තියෙනවා. එමන් chicken එක හරි. දැන් අපි ඉක්මනට එළවලු එකතු කරලා බත් එක හදාගමු. බටර් ටිකක් pan එකට එකතු කරලා ඒට බිත්තර දෙකක් කඩලා දාලා ඊට පස්සේ green peas, එතකොට වියලි මිදි, bell pepper, රතු පාට කොළ පාට ටික ටික කපලා මම එකතු කරා. එකතු කරලා කලවම් කරලා බටර් වලින් ටිකක් තැම්බෙන්න ඇරලා තමයි සගත් බත් ටික එකතු කරේ. ඔයාලට පුළුවන් මේ බිත්තර එළවලු මිශ්‍රණයට රසානු ලුණු එකතු කරන්න. ඒ වගේම ගම්මිරිස් ටිකක් එකතු කරන්නත්. දැන් ඔන්න අපේ බත් එකත් ලෑස්ති, lemon chicken එකත් ලෑස්ති. හරිම ලේසි නේද? 2015 වසරේ මගේ Facebook page එකෙන් බෙදාගත්ත රෙසිපි දෙක අද තව වීඩියෝ එකක් හැටියට අරගෙන ආවා. අද වීඩියෝ එකත් බොහොම සරලයි නේද? ඒ වගේම රසයි. කලින් වීඩියෝත් බලන්න. ඔයාලගේ අදහස් මට ලියන්න. හැමෝගෙම ලයික්ස් වලට, කමෙන්ට්ස් වලට බොහොම ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් යාළුවෙක් එක්ක බෙදාගන්න. ආය දවසක ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් එන්න. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම සතුටින් ඉන්න.